සමන් අපේ අපච්චි වෙද මෙදුර නැවැත්තුව අද හිතට බයක් දැනෙනවා බයෙන්න්න පාකුමද අපච්චි ඉක්මන සනිප වෙයි මටත් ඉදන සිංහල වේත් කරපු ඉන්න අපච්චි ඉක්ම සුව කරගන්න පුළුවන් වෙයි කියල අපේ මාමනේ දෙතෙන් එක්කංගි අනේ ඔව් සමන් සමර සිංහ මහත්තයා දෙවි කෙනෙක් වගේ අපිට වෙලාවෙ පිහිටුණා. මහත්තයා නොහිටින්න මෙලා කරත් අපේ අප්පච්චිට මොනවා වෙලාද දන්න. මොකද වගෙන දුවල පැන්න හොයලා බලන්න අපේ ගෙදර පිරිමෙක් කියලා ඉන්න එකක් ඈ. මට කලින් වගේ අප්පච්චිගේ අසනීප ගැන කිව්වේ නෑනේ. කිව්වනම් ඉතින් අපිටත් ලකුණු දාගන්න තිබ්බා. සමන් කියවන්නේ ඔය මාත් එක්ක තරහෙන් නේද කතා කරන්නේ ඊට කලින් කවදාවත් ඔය මාත් එක්ක මේ විදිහට කතා කරලා නැහැ හේ සමන් ඇයි මගෙන් මොන හරි වරද්දක් වුණාද නැහැ කොමුදු මගේ හිතේ තියෙන වේදනාවට මොනවා හරි කියවනනම් මට සමා වෙන්න. මොකද්ද සමන් වාගේ හිතේ තියෙන වේදනාව? වාඩියෝ. මට ඔයාගෙන අනුම් පද කියනවා. ඒ මොකටද? ඒව ගැන කතා කළ වැඩක් නැහැ කොමුදු. දැන් හොඳටම රැවුණා. ගෙදර අම්මට ඇරුණොත් එහෙම ඔයා හොයන්නත් බැරි නෑ මං එහෙනම් ගිහින් එන්න ඔයත් පරිස්සමෙන් මන් ටිකක් කොටුවට ගිහිල්ලා එන්නයි කියලා. අද ටිකක් වැස්සත් වගේ. එළිය රෙදිවනලයි තියෙන්නේ. ටිකක් බලන්න. අම්මා ඉක්මනට එනව නේද? ඔව්ද වේ. මං ඉක්මනට එනවා. ටිකක් කල්පනාවෙන් ඉන්න. මං යනවා. කවුද ගෙදර කවුද මේ සමරසිංහ මහත්තයන් කෝ හාමිනි පේන්නේ නැත්තේ අම්ම කොටුවට ගිහින් එන්න කියලා ගියා වැඩි වෙන මහත්තයා අප්පච්චි නැති හින්දා කොටුවේ වැඩ ටිකක් කරගන්න අමාරු ඇති නේද? ඒක නම් එහෙම තමයි මහත්තයා. ඔහොම පොඩ්ඩක් ඉන්න. මං තේ ටිකක් හදාගෙන එන්නම්.